අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය බහණ්ඩ මිලට ගිනි තැබූ ඉන්ධන ගින්න බස් ගාස්තුත් ඉහළට කෘත්‍රිම සහල් හිඟයක් මවා සහල් මිල ඉහළ නංවලා ඇමති බන්දුල කියයි මෙරට විදේශ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 3.1කට ළඟාවේ කබ්‍රාල් කියයි රෑට රෑට සල්ලි තියෙන මිනිස්සුන්ගේ ගෙදරට පෝලිම් නැතිව වඩින ගෑස් ප්‍රමිතිගත ගෑස් සිංගය තවදුරටත් ගෑස් ගන්න අද ජනතාව දිගු පෝලිම් වල කාබනික දියර පොහොර කෑන් එකක් නිසා කල් තැබුණු මහියංගන ප්‍රාදේශීය සභාව සයිනෝෆාම් එන්නතට වැයවුව මුදල් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දීමට එකඟත්වය රාජ්‍ය ඇමති චන්න ජයසුමන කියයි 50%ක ධාරිතාවයකට යටත්ව දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල ඇරඹීමට අවසර විශ්වවිද්‍යාලවලට යාමට පෙර බූස්ට් එන්නතත් ලබා ගන්න ලවාරෝග විශේෂඥ දීපාල් පෙරේරා කියයි පාලකීන්ට අධිපෝෂණේ ජනතාවට මන්දපෝෂණේ සජිත් කියයි දේශීය පත්වතයි මුලින්ම අවධානය ඉන්ධන මිල ඇවිලින සුළුයි ඉන්ධන ඇවිලුනහම නිවන එක හිතන තරම් පහසු නැහැ ඉන්ධන මිල ඉහළ යාම දැන් සමස්ත රටම ගිනිත බය ඇති බවයි අහස උසට යන භාණ්ඩ මිලෙන් පෙනෙන්නට ඇත්තේ මේ අදත් පාරිභෝගික භාණ්ඩ මිල පිළිබඳ ජනතාවගේ දුක්බර කතාවයි රටක නිෂ්පාදනයට සේම නිෂ්පාදන බෙදා හැරීමටත් ඉන්ධන මිල ඍජුව බලපානවා චූන් පාන් අලෙවිකරුගේ සිට සියලු ප්‍රවාහන ශාස්ත්‍ර සඳහා ඉන්ධන මිල ඉහළ යාම ඍජුවම බලපාන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ මේ වසර තුල ඉන්ධන මිල දෙබරක් ඉහළ දමනු ලැබුවා දුප්පතාගේ කුප්පි ලාම්පුවට සේම දීවරයාගේ බෝට්ටුවලට අත්‍යවශ්‍ය භූමි තෙල් වැඩි වූයේ එසේ මෙසේ ප්‍රමාණයකින් නෙවෙයි මේනිසා තලපත් කෑල්ලේ කෙලවල්ලාගේ සාලයා සූඩයාගේ මිලට භූමි තෙල් මිලත් එකතු වුණා සියල්ලටම වඩා භයානක වනුයේ මේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග මගී ප්‍රවාහන ගාස්තුද ඉහළ යාමයි එසේම මේ වන විට බස් රථබල අමතර කොටස් සඳහා මිල 300%කින් ඉහළ ගොස් අවසන් අපේ රටේ මගී ප්‍රවාහනයේ අති විශාල කාර්යභාරයක් ඉටු කරන්නේ ත්‍රිරෝද රථ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රිරෝද රථද පළමු මීටරයට රුපියල් 80ක් පමණ අය කරනවා අද වෙනකොට ත්‍රිරෝද රථ කර්මාන්ත ඍජුවම බලපාන අමතර කොටස් ටයර් ටියුබ් පෙට්‍රල් සියලුමදී ඉහළ මට්ටමේ ප්‍රතිශතයෙන් ඉහළ ගිහින් තියෙන තත්ත්වයක් උඩ අපිට සිද්ධ වුණා වෙන කරන දෙයක් නැතිම කමට පළවෙනි කිලෝමීටර උපරිමේ රුපියල් 80කුත් දෙවෙනි කිලෝමීටර රුපියල් 45කුත් හැටියට ගණන් ඉහළ දාන තෙල් මිල වැඩිවීමත් සමග පාන් බනිස් ගෙඩියේ සිට සියලු බේකරි නිෂ්පාදන මිල ඉහළ ගොස් අවසන්. අදත් එළවලු සහ මාළු මස් කිරි බිත්තර මිල ඉහළම අගයක් වාර්තා කළ තවත් දිනයක් වුවා. අද අත්‍යවශ්‍යම කියනවනේ අඩුවට තියෙන්නේ වට්ටක්ක පමණයි. අනෙක් සියලුම දේවල් රුපියල් 200න් උඩ තමයි හැම මිලක්ම පවතින්නේ. එළවලු ඉතින් ගින්දර වගේ තමයි ඉතින්. අඩුවක් නැහැ කොහේ නැහැ අඩුවෙන්ද කවුරුදු කඩ වෙන්නේ නැහැ. තක්කයි 200යි විකුණන්නේ කියලා ඒක. මිලස් 10000 විකුණන කිලෝ එක. පාන වැඩි මොනවා කරන්නද මා බිත්තර රුපියල් 35යි. අඬ වෙන්නේ නැවතේ මොනවා රුපියල් 10ක් අරන් ආව නම් එළවලු දෙකක් ගන්නවා ඉවරයි. එළවලු මම ගත්තනේ මාර ගන්නන්නේ. 250 100යි. ජනගණ යන්නේ. අවුරුදු කන්න වෙන්නේ නැහැ. දවල් වල තමයි ඉඳ වෙන්නේ. වට්ටක්කයි අඹ රාබු ඒවා බැලලා තියෙනවා. පාරිභෝගික ජනතාව තමන්ගේ දුක කාට කියන්නද කියලා හිතා ගන්න බැරිව දුක් විඳින කතාවයි මේ. ඔය එළවලු පට ගන්න දැන් බෝංජි ගත 500 200යි. ඉතින් කිලෝ එක 400යි. එළවලුත් නැ කණ්ඩත් නැ බන්දුල ගුණත් අල බොරු තමයි සම්පූර්ණම කියන්නේ. නම් වැඩි මාත්‍ය ඉස්සරහ ජීවත් වෙන අමාරුයි. පෙල් 3000ක් වයන් ගත්තේ ඇතර 3000 මදි. ලාන්තර වල පොලින් ගෑස් වල පොලින් දා තේ පිටින් නැ නෝ තේ පිටි වංග පොඩි උන්ට තේ බොන්න පිටියක් නැ දැන්. කොහොම ජීවත් වෙන්නේ? බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ දැමීමට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 17ක් වනු ඇති. රුපියල් 14ක් ව තිබුණු අවම ගාස්තුව 17 දක්වා. රුපියල් 3කින් එහෙම බැලුවොත් 17 දක්වා අපිට පස්වෙනිදා උදෑසන සිට වැඩි කරන්න සිද්ධ වෙනවා කියන කාරණේ අපි මතක් කරන්න අවශ්‍යයි. 16කින් 17කින් විතර මේක අපිට නතර කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ අනුව ජාතික ගමනාගමන කොමිසම සෑම මාර්ගයකම දුර ප්‍රමාණය අනුව අය කළ යුතු ගාස්තු ලබන 3වෙනිදා හෝ 4වෙනිදා මේ සම්පූර්ණ ගාස්තු ලයිස්තුව පල කරනවා ඇති. මේ ගාස්තුවත් ආසනගත මගීන් ප්‍රවාහනය කිරීමේ ගාස්තු.
හිටගෙන මගින් ප්‍රවාහනය කිරීමට තව දුරටත් අවසර නැහැ. ආසනගත නවන ගාස්තුව අවම ගාස්තුව තාම තියෙන රුපියල් 12යි. අපි ගාස්තු වැඩිවීමක් ලබලා දෙනවා වගේම අනිවාර්යයෙන්ම අපි ජනතාවගේ පැත්තෙන් ඉදලා ආසනගත ගාස්තුව ගෙවනවා නැකමැත්තෙන් වුණත් පොලිසිය ලවත් මේවා තදබල ලෙස පරීක්ෂා කරන්නත් ඒ නීතිය කඩනායට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නත් අපිට සිද්ධ වෙනවා කියන කාරණේත් මේ අවස්ථාවේදී සඳහන් කරන්න අවශ්‍යයි. අපි රුපියල් 20 කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. අපි බසත සේවක මහතුන් ගන්න කියන්නේ අනපේක්ෂිත විතර ගත්තොත් ඒ සම්බන්ධයෙන් අදාළ ආයතන තියෙනවා පැමිණිලි කරන්න පුළුවන්. ජනතාවෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා වැඩි මුදල් දෙන්න නම් යන්න එපා. ආණ්ඩුව අකමැති අද බස් ගාස්තුවක් වෙනුවට ඩීසල් සානාධාරයක් ලබා දෙන්න. අපි ආණ්ඩුවෙන් අහනවා ජනවාරි මාසයේ ඩීසල් වැඩි කරාම නැවත බස් ගාස්තු වැඩි කරන්න ආණ්ඩුව සූදානම්ද කියලා. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයාට බස් ගාස්තුව වෙනුවට වහාම ඩීසල් සානාධාරයක් ලබා දෙන්න ඕනේ. බස් හිමියන්ගේ පීඩනය, බස් හිමියන්ගේ මූල්‍ය අර්බුදය ව්‍යාපාරයක් කරගන්න කැමුණු විජේරත්නට අපි කියනවා ආණ්ඩුවත් එක්ක ඩීල් දාලා හඳුන්වා දෙන්නට තිබෙන ක්‍රෙඩිට් කාඩ් ක්‍රියාත්මක කරන්නට අපි ඉඩ තියන්නේ නැහැ කියන එකත් අපි කියනවා. වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද කොළඹ සහල්තොග වෙළඳසල්වල නිරීක්ෂණයක නිරත වුණා. ඒ වෙළඳපොළ තුල કૃත්‍රිම හිඟයක් මවා සහල් මිල රුපියල් 5කින් ඉහළ ගොස් ඇති බවට වන ප්‍රචාර සම්බන්ධයෙන් සොයා බැලීමටයි. වෙළඳපොළ කෘතිම හිඟියක් මවලා අද උදේ වන විට දේශීය හාල් රුපියල් 5කින් වෙළඳපොළේ මිල වැඩි කරලා තියෙනවා. මේක මේ මිල වැඩි කර ගැනීමට පාවිච්චි කරන උපක්‍රමයක්. දැන් ඔබතුමාලා දකින්න ඇති ඕනේ තරම් සාල්තොග තියෙනවා. දැන් මම මේ ස්ථානේ ඉන්නකොටත් ගරු ග්‍රාමාත්‍යතුමා මට දුරකථනයෙන් කතා කළා. මොකද හාල් හිඟියක් රටේ තියෙනවද? ඉතින් එතුමාටත් කවුරු හරි දුරකථනයෙන් කතා කළා කියලා හාල් හිඟියක් තියෙනවා. ඉතින් මං කිව්වා මං දැන් ඉන්නේ පිටකොටුවේ. මුළු රටටම හාල් බෙදෙන තැන එතන කිසිම හිඟියක් නැහැ. අද දිනේදී තව විශාල හාල්තොග ප්‍රමාණයක් තියෙනවා. වරහේ නිදහස් කරගන්න. ඒ නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් අද ඒ ව්‍යාපාරිකයන්ට නිකුත් කරනවා. ඒ නිසා ඉදිරි දවස් වල ඒ තොග පැමිණීම සමග සමහර විට තව මිල අඩු වෙන්න පුළුවන්. කෘත්‍රිම ලෙස හිඟ ඇති කිරීමේ අවාසිය භුක්ති විඳින්න වෙන්නේ අවසානයේ අසරණ පරිභෝගිකයන්ට. හාල් කන්ටේනර්ස් 200-300කට හිර වෙලා තියෙනවා වරායේ. මමතුම වරඳුනා දෙයකට මුදල් නිකුත් කරනවා කියලා එහෙම නිකුත් කරොත් ඒ හාලුත් එනවා. රසායනික පොහොර හිඟය පදනම් කරගෙන ලබන අප්‍රේල් වන විට බරපතල ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා ඇතුළු කෘෂි විද්‍යාඥයින් අනතුරු අඟවනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසන්නේ කිසිසේත්ම ආහාර හිඟයක් ඇතිවන්නේ නැති බවයි. පරිසර අමාත්‍ය මහින්ද අබරවීර මහතාද ලබන වසරේ ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවීමක් කළා. ඇත්තටම ලබන වසරේ අප්‍රේල් කොහම වුණත් අද වන විට අපට සිදුවැත්තේ කුමක්ද? අප්‍රේල් කෙසේ වෙතත් අද වන විට කෘෂි ක්ෂේත්‍රයේ බිඳවැටීම අහස උසට යමින් පවතින බඩු මිලෙන් පැහැදිලි. අඟලට දෙකකට සහ අඟලට වැටුණු අර්ථාපල් ගෙඩියෙන් අස්වැන්නට සිදු ඇත්තේ කුමක්දයි පැහැදිලි. යථාර්ථයට මුහුණ දෙනවා වෙනුවට බොරු චිත්‍ර මවාගෙන හිටියොත් අපට බරපතල ආහාර අර්බුදයකට යාමට සිදුවෙනු නියතයි. ඒ බව අදත් දිවයින පුරා දස අතින් නැහෙන ගොවිහඬට කන් දුන්නොත් ඇස් කන් ඇති අයට නම් අවබෝධ වනු නොඅනුමානයි. රජයෙන් දෙන පොහොරක් නැති තැන මොරගහ කන්ද කලාපේ අත්තන කඩවල වඩු දමන ප්‍රදේශයේ ගොවින් පැරෂුට් ක්‍රමයට වී වගා කරන්න තීරණය කළා. වී තවන් දැම්මත් රසායනික පොහොර නැදී සා වී පැල බාල වෙලා කියලයි ගොවින් පවසන්නේ. කො අපිට පොහොර එතකොට මහින්දානන්ද කිව්වා වල් දෙන්න නැති හින්දා යන්න කියලා හිටෝනේ දේ කිව්වා පැරෂුට් දාන්න කිව්වා. මොන සූට් දැම්මත් ගොයන් ගහෙන් අපි කරලා ගන්න කොහමද කියන්නේ කවදාකවත් ඉතින් මේක සාර්ථක පිට වෙලා ගන්න බෑ. මෙව්වා අනිවාර්යෙන් උඹලා මේකේ පලිය ගන්නවා ගන්නවමයි. මේ එන්නේ ඡන්දින් බලා වරෙල්ල මේ ඡන්දි இல்லන්න. උඹලා දෙන්නේ ඡන්දෙ නෙමෙයි මෙන්න තියෙන උදැල්ල. මේව ගාලා අපිට තා වීතන් දාන්න බෑ අපි මොකද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් බඩිරිංගු වගාවට අවශ්‍ය යූරියා දෙනවා කිව්වත් සමහර ගොවීන්ට පොහොර ලැබිලා නැහැ. මේ නිසා බඩිරිංගු වගාවත් ගන්න දෙයක් නැති තැනටපත් වෙලා කියලා ගොවීන් චෝදනා කරනවා. මේ ගොවි ජනතාවට මහින්දානන්ද මෙතුමා මාධ්‍ය තුල කිව්වා වගේ
දැන් වන්දි මුදල් දෙන්න සූදානම් වෙන්න ඕනේ. අමිතවරයට කවනවා මෙව්වා. තමා කවන්නේ මහින්දානන්ද අලුත්ගමට. අපට දැන් වන්දි ඕනේ මෙවට. පොහොර අර්බුදෙන් බැටකාපු හොරෝපතාන මොරවැව ගම්මානේ බඩිරිඟු ගොවින්ට වනාලි කරදර ඇති වෙලා. මේ නිසා ගොවීන් කබලෙන් ලිපට වැටිලා. එතනිරුත් බිමට වැටිලා. කට්ටිය අපි අඬ ගා ගන්න බැලුවත් බැලුවයි ලව ගන්න බෑ. තේරම රින්ගලා විනාශ කරලා ඊට පස්සේ කට්ටිය ඇවිදින් තමයි දෙන්නේ තුන්දෙනේ කියලා ඔගත්. ගෝවා කියන්නේ කෘමි වදුර වලට වැඩිපුරම ගොදුරු වෙන භෝගයක්. මේ නිසා ගෝවා වගාව රසායනික පොහොර නැතිව වගා කරන්න අපහසුයි. කාබනික පොහොර දාලා වගා කරපු බණ්ඩාරවෙල මකුලැල්ල වෙහෙරගල තැන්න ගම්මානවල ගෝවා ගොවින්ට අත් වෙලා තියෙන සෝචනීය ඉරණමයි මේ. විකුණ ගන්න විදියකුත් නැහැ මේවා පොතක පොලට ගන්නෙත් නැහැ. ඩා කමාරුවෙන් ජීවත් වෙයි. මේ තියෙන්නේ ගෙඩි වෙන්නේ මේවට පොහොර නැහැ. එහෙම නිසා තමයි මේ ගහ මේ විදියට තියෙන්නේ. පොහොර අර්බුදයේ පළතුරු වගාවටත් බලපාලා. මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ කොහොඹ දමන ප්‍රදේශයේ ගස්ලබු වගාවට අත් වෙලා තියෙන ඉරණමයි මේ. කොලකන්න නෙවෙයිනේ. අපි ප්‍රතිපලයක් ගන්න තමයි මාත්‍ය ගස්ලබු හිටවලා තියෙන්නේ. තේරුමක් නැහැ මාත්‍ය සත්තුන්ට කන්න අතහැරලා තියෙන්නේ. ගෙඩි ලොකු වෙන්නේ නැහැ රසායනික පොහොර නැතුව. රජෙන් දීපු කාබනික දියර පොහොර කෑන්වල තියෙන අධික දුර්ගන්ධයක් කියලා ගොවින් චෝදනා කරනවා. මේ දියර පොහොර කෑන් එකක් නිසා අද මහියංගනේ ප්‍රාදේශීය සභාවේ වසරේ අවසන් සභාවාරය හෙටට කල් දාන්න සිද්ධ වුණා. මහියංගනේ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ සුදත් බලගල්ල මහතා රැගෙනා දියර පොහොර කෑන් එක සභා ගර්භය තුල හැලුවා. මේ නිසා ඇතිවෙච්ච දුර්ගන්ධය හේතුවෙන් සභාව විනාඩි 5කට කල් තියලා සුවඳ විලවුන් දාලා ශුද්ධ පවිත්‍ර කරත් යලි සභාව හෙටට කල් තියන්න සිද්ධ වුණේ සභාවේ පැවති අධික දුර්ගන්ධය නිසායි. රටේ ජනතාව දැන් තට්ටුමාරු ක්‍රමයට තරඟෙට පෝලිම් වල ඉන්න සිදුවී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාලකීන්ගේ ඔලොමොට්ටල ක්‍රියාකලාපයන් නිසා රටේ ජනතාවට මේ ඉරණම අත්ව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ සූර්ය වැව නගරයේ පැවති මනුෂ්‍යත්වයේ චාරිකාව සිව්වන වැඩසටහනට අද එක්වෙමින් ගොවියට සහන ලබා දෙන්නට ආණ්ඩුව කියනවා සල්ලි නැහැ කියලා. ගොවියට කියනවා දැන් ඔන්න යූරියා ගන්න පුළුවන් කියලා. හැබැයි යූරියා ගන්න පුළුවන් ගාණ කියන්නේ නැහැ. මම කියන්නම් ගාණ. සමහර ප්‍රදේශවල 12000යි 15000යි 50 මිටිය. තවත් දිස්ත්‍රික්කවල 25000යි කිලෝ 50 මිටිය. කොහොමද ආශ්චර්යය? කොහොමද සෞභාග්‍යය දැක්? අවසානයේ මේ රටේ ජනතාවට සිද්ධ වෙලා තිබෙනවා තට්ටුමාරු ක්‍රමයට තරඟෙට පෝලිම් වල ඉන්න. එක දවසක් යනවා ගෑස් පෝලිමට. ඊළඟ දවසේ යනවා කිරිපිටි පෝලිමට. දැන් යනවා භූමිතල පෝලිමට. දැන් හාල් පෝලිමක් නිර්මාණය වෙලා. ඉදිරියේ පරිප්පු පෝලිමත් ඇයි? දැන් මේ රටේ පෝලිම් යුගයේ පැටවු ගහත් මේ සියල්ලටම හේතුව ඔල මොට්ටල ක්‍රියාකලාපය. අද මොකද්ද වෙලා තියෙන්නේ? පාලකයන්ට අධිපෝෂණය රටේ ජනතාවට මන්දපෝෂණය. රට පුරා පවතින ප්‍රමිතිගත ගෑස්වල හිඟය තවත් සති දෙකක කාලයක් පවතින බවට වාර්තා වෙනවා. අදත් ඇතැම් ප්‍රදේශවල ජනතාව ගෑස් ලබා ගැනීමට දිගු පෝලිම් වල රැඳී සිටිනු දක්නට ලැබුණා. මෙතර ගෑස් සමාගම් පවසන්නේ නව ප්‍රමිතියෙන් යුත් ගෑස් පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි ලබා දීමට කටයුතු කරමින් සිටින බවයි. ඇති හැකි මිනිසුන්ගේ නිවෙස්වලට නම් වැඩි ගන්නට ගෑස් සිලින්ඩර ලැබෙන බවටද ජනතාව චෝදනා කරනවා. දැනට රටපුරා පවතින ගෑස් හිඟය තවත් ඉදිරියට සති දෙකක කාලයක් පැවතිය හැකි බවටයි වාර්තා වන්නේ. ජනතාව චෝදනා කරන්නේ ගෑස් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් වල හිටියා තමන්ට ගෑස් සිලින්ඩර ලබාගත නොහැකි බවයි. ඒ ගෑස් සිලින්ඩර 50කටත් වඩා අඩු සංඛ්‍යාවක් අලෙවි නියෝජිතයන්ට ලබා දීම හේතු වෙනුයි. ගෑස් අලෙවි නියෝජිතයන් ධනවත් පන්තියේ පුද්ගලින්ට රාත්‍රියේ වැඩි මුදලට ගෑස් සිලින්ඩර අලෙවි කරන බවට ජනතාව චෝදනා කරනවා. සැපද කියලා හුවා දැන් සැපත් නැ සල්ලිත් නැ සනීපත් නැ නින්දත් නැ නිදා राज्य पंपोरीोचर असरण जनता गिदर गैस मम भूमि तेल कन्न गया भूमि तेल पोलिम इन मम उलो नमस्कार दुखी කොහමද අල කොහමද කියලා ඉස්සර ආපු එවුන් කොහද අප තමයි හොඳටම කරේ කියනවලු චීන කරා සිංගප්පූරුව කරා ඉතාලිය කරා කියලා මාත් රටක ඉඳන් තමයි ආවේ ඒ උනාට ඌ තමයි හොඳට කරේ දැන් පේනනේ කරපු කෙරිල්ල වැඩ ඩිලිවරි කරනවා රුපියල් 1500 2000 දී සිලින්ඩර් විකුණනවා ඉතින් මේවා කතා කරන්න ඕනේ මොකද මේක ඇයිලා සල්ලිකාරය විතරක් කාලා බීලා ජීවත් වෙන රටක් නෙමෙයි දුපතත් අකණ්ඩ බොන්න ඕනේ අද මේ ලොකු ලොකු මහතුරු ඉන්නේ දුපතා ඉඳන් තමයි ඉන්නේ අද ඒක සල්ලිකාරයෙක් ඉන්නද මේ පොලිමේ එකෙක් ඉන්නද මෙතන රුපියල් 5000 10000 වුණත් ඌ සිලින්ඩර ගෙදට යනවා ඌට
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ පුෂ්පකුමාර මහතාද ගෑස් ලබා ගැනීමට පෝලිම් දෙකක රැඳී සිට ගෑස් නැතුව හැරී ගියේ මේ ආකාරයෙන්. ડોක්ටර් මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පෝලිම් මොකද? කියලා දැන්නක් ගියා. ගිහිලා අන්තිම කටට එනකොට ගෑස් ඉවරයි කිව්වා. ඊට පස්සේ මම දැන් ආවා. පෝලිම් ඉන්න දැනුත් මම හිතන්නේ 20ක් විතර තමයි බහනවා කියන්නේ. මම ඉන්නේ 25ට 26ට ඉතින් ගෙදර හිස්සකින් ගෙදර යන්න තමයි වෙන්නේ අද. අදත් ප්‍රදේශ කිහිපයකින්ම ගෑස් ආශ්‍රිත පිපිරීම් නොවැම්බර් මාසයේ වන විට අපේ රටේ නිල සංචිත ප්‍රමාණය අමරිකානු ඩොලර් මිලියන 1587ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහන් සේමසිංහ මහතා පසුගිය දිනක පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මෙලෙස පැවති විදේශ සංචිත ප්‍රමාණය අමරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ළඟා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවර්ඩ් කප්‍රාල් මහතා පවසනවා. ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙතර හදිසියේ ඩොලර් සංචිත ඉහළ යන්නේ කාගේ සල්ලි වලින්දයි වහා හෙලිකල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. මේ වසරේ නොවැම්බර් මාසයේ වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1587ක් කියලා මුදල් රාජ්‍ය ඇමති ශිහාන් සේමසිංහ මහතා අයවැය විවාදයේ වෙලාවේදී පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. නොවැම්බර් මාසයේ වෙද්දී නිල සංචිත සහවත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1587යි, විදේශ විනිමය සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 19.5යි, ජාත්‍යන්තර මුල් රැල් මුදලේ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 67යි, විශේෂ ගණන් හිමිකම් ඇමරිකානු ඩොලර් මිලියන 127.2යි, රත්තරන් ඇමරිකානු ඩොලර් මිලියන 382.2යි, අනිකුත් සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 1.1යි. නිල සංචිත ප්‍රමාණය එකතු 1587. කෙසේ වෙතත් මේ වන විට අදාළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ළඟා වී ඇති බව මහ බැංකුවේ අධිපති අජිත් නිවර්ඩ් කබ්‍රාල් මහතා පවසනවා. සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහ බැංකුවේ අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2021 වසර අවසන් වන විට මෙම තත්ත්වය එලෙසම පවත්වාගෙන යාමට හැකිවනු ඇති බවයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ විදේශ ප්‍රේෂණ රටට ගලා එමින් පවතින පසුබිම ඇතම් ණය ශ්‍රේණිගත කිරීම ආයතන විසින් ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම පහත හෙලීමට කටයුතු කළේ නැත්නම් ඇතම් විදේශ මුදල් ප්‍රමාදයකින් තොරව ලැබීමට ඉඩ තිබූ බවයි. අපි දැනුවත් නැහැ අලුතෙන් කොහෙන් සල්ලි ආවද කියලා. අපි විශ්වාස කරනවා ඒ කිසි දෙයක් ඇවිල්ලා නැහැ. 2021 මාර්තු මාසේ 21 වෙනිදා එවකට මහ බැංකුව අධිපති ආචාර්ය ලක්ෂ්මන් මෛතුමා සහ චීනි මහ බැංකුව අධිපතිවරයා ස්වප් ගිවිසුමකට අසමත් තිබ්බා. යුවාන් බිලියන 10කට. ඒක ඩොලර් වලට පරිවර්තනය කරොත් ඩොලර් බිලියන 1.6කට විතර සමානක මහ බැංකුව කියන්න තිබ්බා. කොහෙන්ද මේව ආවේ? මොනවද තියෙන කොන්දේසි? ඒව මුකුත් නැතුව තමයි මේ ප්‍රෙස් රිලීස් එක දාලා තියෙන්නේ. අපි දන්නේ නැහැ ඇත්තටම මේකේ කතාව මොකද්ද කියලා. මහ බැංකුවට අපි බල කරනවා, කරුණා කරලා ජනතාව දැනුවත් කරන්න මොනවද මේ ලැබිලා තියෙන්නේ කියලා. දැන් අපිට ආරංචි වෙන විදිහට මේ යුවාන් බිලියන 10 පාවිච්චි කරන්න පුළුවන් චීනෙන් ආනයනය කරන භාණ්ඩ වලට තමයි කියලා. එතකොට මේ කියන්නේ ඇත්තක් නක් හෙට හරි අනිද්දා වෙනකොට ශීඝ්‍රයෙන් බඩු මිල පල්ලෙහාට එන්න ඕන. බඩු මිල අඩු වෙන්නේ නැත්තම් ඒ කියන්නේ මේ කරලා තියෙන්නේ නිකම් දත්ත විද්‍යාවක් පමණයි. මේ ආණ්ඩුව අද රට වෙන්දේසි පොලක් බවට පත් කර ඇතැයි සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරනවා. ඒ අද මුදල් අමාත්‍යංශ ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකට එක් වෙමිනුයි. මේ රටේ සියලුම මර්මස්ථාන ආර්ථික මර්මස්ථාන වටිනා ඉඩම් ඒ සියල්ලම වෙන්දේසි කාර්යයක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. මේක වෙන්දේසි සමාගමක් බවට පත් වෙලා තියෙනවා. අපි මේ ආණ්ඩුවට බල කරනවා කරුණා කරලා මේ අපේ රටේ සම්පත්තික විකුණන එක නතර කරන්න. දේශීය ආර්ථිකය හදනවා කියලා අවිල අත මොකද කරලා තියෙන්නේ? එක එක රටවල් වල කෙලිබිමක් දඩබිමක් බඩපත් කරලා තියෙනවා. අද මිනිස්සු පාන්දර දෙකම ආරඳලා ගෑස් වලට පොලිමේ ඉන්නවා, සීනි වලට පොලිමේ ඉන්නවා, තෙල් වලට පොලිමේ ඉන්නවා. රටේ ආගමැති ප්‍රයිවට් ජෙට් එකකින් තිරුපතිය රටක් බවට මේක පත් වෙලා තියෙනවා. මොළහතේ මුදල් ලැබෙති තමයි යුග දනවිය හොර රහසේ රාත්‍රී 12ට අස්සන් කරුවේ මේ සියලු සම්පත් දෙනකොට නිහඬව ඉන්නේ. එහෙනම් වහාම මේ දේශද්‍රෝහී කිසුම අයින් කරපන්. රටේ ආර්ථිකයේ එන්න එන්නම ජනතාවට වැඩ කරන ජනතාවට ජීවත් වෙන්න බෑ. මේ රටේ ජනතාව ඉල්ලන්නේ මේ පාලකයන්ගෙන් රටේ බඩු මිල අඩු කරපන්, කිසිම නිෂ්පාදන වියදමක් නැතුව
හදන භූමි තෙල් වලත් මිල අඩු කරපන් කියලා. ආණ්ඩුව මේ වන විට සීග්‍රයෙන් මේ වන විට රටේ ඩොලර් සංචිතය ඩොලර් බිලියනට අඩු වෙලා තියෙනවා. මහ බැංකු අධිපතිවරයා ඉනහවිලි ඇවිල්ලා කියනවා දෙසැම්බර් 31 වෙද්දි ඩොලර් බිලියන 3.1ක් තියෙනවා කියලා. ඔය මොන ඩොලර් බිලියන 3.1 වුණත් මේ වන විට රජයේ සම්පත් විකුණන්න පිවුරුපත් සැකසෙමින් මේ රජය විශාල වශයෙන් ජනතාව රවට්ටමින් යනවා. कोविड बूस्टर इन्नत मात्रा लक्ष्य किसी हतलिया कैनवुम करायती बाव राज्य मात्य महाचारे चन्नजय सुमन महता पावसनवा इन मात्रा लक्ष्य हट हतराकं मेवन बीटत लबी हती बावाई ओहु प्रकाश कराने म्यातर साइनफा मिन्नत मिलदी गनी मसंधा श्रीलंका रचे वैकल अमरिकानु डोल मिलियन असूपाहक मुदल नैवत लबादी मिट आसियानु संवर्धन बैंकुव एकंगता व्यापार करते बिनवा देन कोविड सविस्तर वार्ताव मेरठ कोविड मर्दने एन्नत करने वैदस्थान मेदी नवल सार्थक व सिद्ध करने वा कोविड मर्दने एन्नते तुन्वन मात्रा वहेवत बूस्ट एन्नत लबादी मदे दन एन्नत करने मध्यस्थान व्रसक सिद्ध करने ला बनवा लवपुरा व्याप्त विमिन ऐति ओमिक्रोन कोविड प्रवेदे टे मुहुन दी मटनाम बूस्ट एन्नत लबागे नीम अत्यवश्य बवाई सौख्यांश निरंतरेन पवसाने नमुत बूस्ट एन्नत लबागे नीमट जनता व तारमक अकमेतक पेन्नुम करने बव सौख्यांश पेन्वा देनवा बूस्ट एन्नत मात्रा लेस फाइसर एन्नत मिलियन दाहतरा एनवम करेति बव राज्य माध्य महाचार्य चन्नजय सुमन महता मेयतर प्रकाश करनवा ශ්‍රීලංකාව තුල එන්නත් කරන වැඩපිළිවෙල COVID-19 රෝගයට එරෙහිව සාර්ථක විදිහට අවසන් අධීර කළා එළඹීමෙන් පවතිනවා අප තුන්වෙනි මාත්‍රාව හැටියට බූස්ටර් ඩෝස් එක හැටියට ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 140ක් ලබා ගැනීම සඳහා ඇනෝම් කරා මේ වෙනකොට එම ලක්ෂ 140න් ලක්ෂ 64ක් අපේ රටට ලැබිලා තියෙනවා ඉතිරි ලක්ෂ 76ක් ජනවාරි දෙවනි සතියට පෙර අපට ලබා දෙන බව ෆයිසර් සමාගම අපට දැනුම් දීලා තියෙනවා සතුටුදායක ආරංචියක් තියෙනවා සිනෝෆාම් එන්නත් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වැයකරපු ඇමරිකානු ඩොලර් මිලියන 85ක මුදල අපට ලබා දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කරලා තියෙනවා කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් රැඳවියන්ට තෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමට බන්දනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා එහි පළමු අදියර වශයෙන් වැලිකඩ මැගසින් කොළඹ රිමාන්ඩ් වටරක මහර සහ මීගමු යන බන්දනාගාරවල රැඳවියන්ට අද සිට එන්නත් කරණය ආරම්භ කර ඇති බවයි බන්දනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ අතර 150ක ධාරිතාවයකට යටත්ව දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබෙනවා ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ නිර්දේශය මතයි විශ්වවිද්‍යාලවලට යාමට පෙර බූස්ටර් එන්නත ලබා ගන්නවා නම් එය රෝග වාහකයක් නොවීමට හේතු විය හැකි බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ආපහු විවෘත කරන්න තීරණය කරලා තියෙනවා ඊට අමතරව එලිමාන් රංග පීඨවල වැඩ කටයුතු ආපහු ආරම්භ කරන්න තීරණය කරලා තියෙන වෙලාවේදී අපි මේ හැමදේම කරගෙන යන්න ඕනේ හැබැයි කොවිඩ් රෝගේ ආයි රැල්ලක් මතුවෙන ඉඩ දෙන්න එපා. ඉතින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේදී බූස්ටර් එන්නත ගත්තොත් ඔහුටත් රෝගය වැළඳෙන්නේ නැහැ. ඔහු රෝගය අරගෙන වාහකෙක් වෙලා අනිත් අයට රෝගය බෝවන්නේ අපිට අඩු කරගන්නත් පුළුවන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පැතිර යන ප්‍රචාරය පිළිගත නොහැකි බව පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. එම ප්‍රචාරයේ පිටුපස කුමන්ත්‍රණයක් පවතිනවාද යන්න සැකයක් මතුවන බවයි උන්වහන්සේ පවසන්නේ. මල්ලීට හයියක් වීමට අයියා තවදුරටත් සිටිය යුතු බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් පොඩි ආරංචියක් යන හැමතැන් වලම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉල්ලාස් වෙන්න හදනවා. එතුමා යනවා මහා ආන්දෝලන පැපිරලා යනවා. ඇත්තෙන්ම මේක අපි දන්නේත් නෑ මහින්ද රාජපක්ෂ මහත්මයා යනවා නම් අපිට කියලායි යන්නේ අපිට විතර මේක මහ කුමන්ත්‍රණයක්ද කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා එළවන්න ගත්ත කුමන්ත්‍රණ අපි දන්නේ නෑ කියන්නේ මොකද පැහැදිලිව කියනවා මේ කටකතා පතුරු නැත්තන්ට මේ ගැන යම් කිසි අධීක්ෂණයක් නැත්තනත් අපි කියනවා මහින්ද රාජපක්ෂ මහත්මයා ජණ්ඩ මොන හේතුව තීන්දුවක් කළා නෑ ඉල්ලාස්ම තීන්දුවක් කළා නෑ එහෙම වුණා නම් ඉස්සෙල්ලා අපි දන්නවා අද හැම කෙනෙක්ම දන්නවා වෙලා තිබෙන්නේ මොකද්ද කියන එක අපි එහෙනම් දන්නවා වෙලා තියෙන දේ දැකලා වෙන්න යන දේ වළක් ගන්න අපර උනකම දෙන්නේ වෙන්න යන දේ වළක ගන්න ඕනේ නම් මහින්ද මහත්තයා ගිහිල්ලා හරියන්නේ නැහැ මහින්ද මහත්තයා මේක ඉන්න ඕනේ එයා කැමැත්තෙන් යනවා නම් අපි බල කරලා අගමැතිතුමනි පව දුරට ඔබතුමා යෑමනේ මේ තිබෙන්නේ මේ අඩුපාඩු ගන්න ටික හදලා දීලා හදාගෙන රට ආරක්ෂා කරන්න රට ගෙනියන්න මල්ලිට ශක්තියක් දෙන්න කියන එකයි අපිට කියන්න දෙන මහින්ද මහත්තයාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැතිව රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න බෑ කියලා අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා
ජනාධිපතිතුමා යන්න කිව්වත් ආණ්ඩුවෙන් අයින් වෙලා යන්නේ නැති පිරිස ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහමාන් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. ජනාධිපතිතුමා මොනවා කිව්වත් අපි ආණ්ඩුව දාලා යන්නේ නැහැ කියලයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසෙන කතා. මේ කයිවාරු ගහන අපොච්චිලා පුතාලා බාප්පලා මේ කවුරු කවුරුත් අවුරුදු 73ක් තිස්සේ වපුරපුව තමයි අද අපි අස්වැන්න විදියට මේ නෙලන්නේ. කලින් කාලට අවුරුදු 5න් 5ට කට්ටිය ගහපු කරණංගවල ප්‍රතිඵල පොදුවේ සමස්ත මානව වර්ගයාටම භුක්ති විඳින දැන් අවස්ථාව සැලසෙලා තියෙනවා. IMF යන්න වෙනවා අපිට. IMF යෑමේ වරදක් නැහැ. මොකද IMF එකට අහ ගියේ නැතුව දැන් අපිට වෙන කරගන්න දෙයක් නැහැ. IMF එක දාන කොන්දේසි අපි ඔක්කොම සියල්ල පිළිගන්න ඕනේ නැහැ. සාකච්ඡා කරලා ඒව විනාශ කරගන්න පුළුවන්. අපි දැන් ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. මම ඉදන් සවුදා තියෙන කැබිනට් මණ්ඩලයට මහා භාණ්ඩාගාර ලේකම්වරයාත් මහා බැංකුවේ අධිපතිවරයාත් සම්බන්ධ වෙන බව අපිට දැනුම් දීලා තියෙනවා. එහෙදී අවසාන දැන් ජනාධිපතිතුමාගේ මේ ඇමති තුන්දෙනාගේ මේ සෙල්ලමක් ඇවිල්ලා විනෝද සමය වගේ තමයි මේ රටේ ජනතාවට දැන් පේන්න තියෙන්නේ. කොට අපේ මාතා කියලා තියෙන ඔක්කොම ජනමාධ්‍ය කරුව කැඳවලාම ඒ අය අස් වෙලා යනවා නම් ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත. එයාට වෙනස් මතයක් තියෙනවා නම් අස් වෙලා යනවා නම් ඒක ඒගොල්ලන් කැමැත්ත. මම ඒගොල්ලන් වස් කරන්න යනවා. අපිත් එතුමානන්ට නැවත නැවතත් කියා තිබෙන්නේ අපි එතුමා දාලා කවදවත් යන්න අදහසක් නැහැ. මේ ආණ්ඩුවෙන් පිට වෙලා යනවද කියලා අපෙන් අහන හැම මොහොතකම අපි කියන්නේ අපි හදුව ආණ්ඩුවෙන්. අපි මොකටද කරමින් රටේ හපත්මකට රගෙන ඇවිල්ලා ඉහළට ඇසියුම්ද අපි සෑම කෙනෙක්ගේ බලාපොරොත්තු වෙන නිසා ඒවා විවිධ අදහස් පිළිබඳව අපි ඇත්තට කලබල වෙන්නට අවශ්‍ය නැහැ. අපි එතුමාට පළවෙනි අවුරුද්දේ යනකොට කිව්වා සර් ෆේල් දෙවෙනි අවුරුද්දේත් සර් පාස් වෙන්න උත්සාහ කරන්න කියලා. හැබැයි දෙවෙනි අවුරුද්දේ සර් ඒකට ෆේල් කියන්නත් බෑ. ඒක හොඳටම ෆේල්. ඒ සර් මොකද කරන්නේ? සර් හදනවා නිලධාරින් පිට පටවන්න. අයේ මුල දුර්වල වුණාම අතුරට වැල්ල වැඩක් නැහැ. දැන් නම් ගහේ මුල හුණු වෙලා තියෙන්නේ. ගහේ මුලට හෙන ගහලා තියෙන්නේ. ගහ කඩා වැඩෙන්න ඕන මෙන්න තියෙන්නේ. ඒ නිසා මේ අතුරට රිකිලි වලට, ඉති වලට, දෙබල් වලට, කරු වලට බැනලා වැඩක් නැහැ. කොවිඩ් 19 වසංගතයට විසඳුම් දෙන්න මැරුව ආණ්ඩුව වැටෙනවා කියලා කිව්වා. එහෙම වුණාද? මේ වගේ ජාතික පුවදොරවන් අභියෝග හමුවේ රටගෙන හිතනවා විනා මේ දේශපාලන පටු මතවලින් ඉඳලා කරන විවේචන දිහා අපි කාලය අඩුවෙනුත් වැඩුවෙන් රට ගොඩනැගීමට ක්‍රියා කළ යුතුයි කියන මතයයි අපි දරන්නේ. ගුවන්නම් එන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ගම සමග පිළිසඳරක් අඩුම ගන්න පිළිසඳර ඕනේ නැහැ. ගමට මෙහෙම ඇවිල්ලා යන්න. ඊනකින්වත් හිතන්න බෑ. ලබන අවුරුද්ද වෙනකොට මේ රට විනාශ කරපු රාජපක්ෂලත් එක්ක අපිට බේර ගන්න ගනුදෙනුවක් තියෙනවා. ඒ ගනුදෙනුව තමයි මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ දේපල කොල්ල කාපු උඹලා එක එකට දෙන්න ඕන දඬුවම් දෙන්න සජිත් ප්‍රේමදාස මහත්තයා සූදානම්. අපි 2022 ජනවාරි මාසේ පළවෙනි සඳා ඉඳන් තුන්වෙනිදා ඉඳන් අපි වැඩ පටන් ගන්නවා රටේ ජනතාව ගාවට ගිහිල්ලා ජනතාවගේ ඇත්ත ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. අපි ගමට බැහැලා ගමේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න ඕන. රටේ ජනතාවගේ තියෙන ගැටළු වලින් වැඩි කොටසක් 2022 අවුරුද්දේ විසඳන්න නියත වශයෙන් මේ රජයේ මැදිහත් වෙලා කටයුතු කරනවා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.